ඇයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අපේක්ෂකත්වයෙන් නැති කරන්න කුමන්ත්‍රණ කරන්නේ? අපිට පිස්සුද? මොකද හේතුව ඒ පැත්තේ ඉන්න අපිට පරද්දන්න පුළුවන් ලේසිම කෙනා යානේ. මං අර කලින් කියපු විදිහට මධ්‍යම පාන්තිකය බය එයාට. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන ජනතාව බය එයාට. මාධ්‍යවේදීන් බය එයාට. සුළු ජාතකයන් බය එයාට. එතකොට ඒ ඔක්කොමලා කුට්ටිය පිටින් අපිට හම්බෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටියොත් නේ. අපි නිකමට උපකල්පනය කරමු චමල් රාජපක්ෂ මහත්තයා කියලා ආවත්. එතන පොඩි ප්‍රශ්නයක් අපිට තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතකොට තමුන්නාසලත් දෙකට බෙදෙන්න පුළුවන්. හරිද? එතකොට මධ්‍යම පාන්තිකයොත් දෙකට බෙදෙන්න පුළුවන්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා බැහැ කිව්වත් උස්සලා හරි කරලා පුටුවේ වාඩි කරවන්න ඕන මේ අපේක්ෂක පුටුවේ. හරිද? ඉතින් ඒ නිසා ඔව ප්ලාන්ට්. ඒ ප්ලාන් මාධ්‍ය අයිතිකාරයොන්ට ඕන ප්ලාන්ට් යනවා. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. තවදුරටත් මේ රටේ ඉන්න තරුණ පරම්පරාව මේ මෝඩයෝ නෙමෙයි. ඒ නිසා තාක්ෂණයත් එක්ක ඉපදිච්ච 16,53,000ක අලුත් ඡන්ද ටිකක් තියෙනවා. ඒ ටික තමයි තීරණාත්මක බලවේගය. ඒගොල්ලන්ව මේ වගේ නිකන් ප්ලාන්ට් නිවුස් වලින් අඳන්න බෑ. අනිත් එක ඔය සර්කියුලේෂන් 4,500ක් තියෙන ඒවා ඉතින් ලොකු අවුලකුත් නෑ. අපි කියන්නේ සරලව කුමන්ත්‍රණ නෑ, අත්තඩංගුවට ගැනිලි නෑ, කකුල් මාට්ටු නෑ, කකුල් වෙට්ටු නෑ, හරහාට පොළු දාන්නේ නෑ. නාම යෝජනා දවසේ මහින්ද දේශප්‍රිය මහත්තයා ඔක්කොම අපේක්ෂකයෝ ටිකේ දාලා ඉවරලා සරසයෙන් එළවෙන් යා කියලා වෙඩිල්ල පත්තු කරයි අපි රේස් එක දුවනවා. අපිත් එක රේස් එක දුවන්න එන්න. අපි දුවලම පරද්දනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා එකට සූදානමින් තමයි ඉන්නේ. එම නිසා මේ දැනටම පරාජයේ බාර අරගෙන පරාජයට හේතු හොයන්න මේ ජනමතය විකෘති කරන්න කියන කතාවලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා එකට සූදානමින් තමයි